මේ වෙනකොට ලෝකේ විශාල ආධ්‍යාත්මික බලවර්ගලයක් තියෙනවා. මම කලින් වතාවලත් මේක ප්‍රකාශ කළා තියෙනවා. ඉතාමත් බැරෑරුම් ලෙස මේක අවධාරණය කරන්න තියෙනවා. මොකද කියනවනම් මේ වෙනකොට ඒ ඍණාත්මක චිත්ත ප්‍රාණ ජීවේ ඒ බලාරගල තුළදී මේගොල්ලෝ මේ වෙනකොට සමහර මනුෂ්‍යන් තුළට ඇතුල් වෙන බැරි නිසා, ඔවුන්ගේ ස්නායු මණ්ඩලයට ඇතුල් වෙන බැරි නිසා, ඔවුන්ගේ පෝරාය ශක්තිය වැඩි නිසා මේගොල්ලෝ දැන් බොහෝ යක්ෂ පිරිස් උත්සාහ කරලා සිටිනෝ. ඒ අදෘශ්‍යමාන ඍණාත්මක බලවේග උත්සාහ කරලා තියෙනවා. සතුන් පිරිසන් සතුන් හරහා මේ මනුෂ්‍යයාට යම්කිසි රෝග වගේම විවිධ වූ අපි මින් පෙර නොඇසු විරු ව්‍යාධි වලට ලක් කරලා මේ මනුෂ්‍යයන්ට පහර කරනවා. ඒ විතරක් නෙමෙයි, මේක මුළු ලෝකය පුරා ව්‍යාප්තයි. විශේෂයෙන් ලංකාව තුළ තව බොහෝ දිනකින් මේ තත්ත්වය උදා වෙන નિયમિતයි. සමහර වෙලාවට මේක හොයාගන්න බැරි තත්ත්වයක් වෙනවා. මේක මොකද්ද කියන එක මම විශේෂයෙන් ප්‍රකාශ කළා තියෙනවා. මේ වෙලාවේ ආධ්‍යාත්මිකව ඒ යෝගීවරුන්ට මේ தත්ත්වය පිළිබඳ ඔබගේ අවධානය වැඩි යොමු කළා. ඒ ධ්‍යාන සුවේ ඉන්න මොහොතේදී ඒ ඔබගේ ධනාත්මක චිත්ත තරංග විශ්වයට මුදා හැරලා මේ බල විඳින්න, මේ ඍණාත්මක බලවේග විඳින්න ඔබගේ ශක්තිය යොමු කරන්න කියන පණිවිඩය. යහපත අයහපත අතර සටනේදී විශේෂ හෙළිදරව්වක්, විශේෂ පණිවිඩයක් වශයෙන්, අනාගත වාක්‍යයක් වශයෙන් මම කියන කැමති විශේෂයෙන් ලංකාව තුළ මේ පින්බිමේ ඔබ සියලු දෙනා විශේෂයෙන් තරුණ කොටස් වලට නිර්මාංශ වීම බොහොම යහපත් කියන එක මස් මාංශ අනුභවයෙන් වළකින්න. මොකද මම පෙර සඳහන් කළ පරිදි සත්වයන් කරන කොටගෙන විශාල ව්‍යාධයකට මේ අපේ මව්බිම මුහුණ දෙන්න ඉතාමත් ආසන්නයි. ඒක විතරක් නෙමෙයි, මේ සත්ව ඝාතනයේ මේ සත්වයන්ගේ මාංශ අනුභව කිරීමේ නොයෙකුත් ව්‍යාධි වගේම ඍණාත්මක බලවේග වලට එයින් ලොකු ශක්තියක් එනවා. ඒ ශක්තිය වලින් යහපත කරන්නා වූ මනුෂ්‍යයන්ට වගේම ඒ යහපතට ඉන්නා වූ චිත්ත ප්‍රාණීන්ට එකින් විශාල හානිකර තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මේ තලවල මේ මධ්‍ය අවකාශයේ වෙන බල අරගලය, නොපෙනෙන මානෙ වෙන බල අරගලය දන්නා වූ ආධ්‍යාත්මික වේදීන්ට මම නැවත වතාවක් ආරාධනා කරනවා. ඔබලා දැන් කල්ඩියට එන්න, දැන් ඒ ඔබලාගේ ඒ බලය පෙන්වන්න, ඒ වගේම ඔබලාගේ වචනේ ඉදරව් කරන්න කියලා ආරාධනා කරන ගමන් ලංකාවේ සිරු තරුණ තරුණියන්ට වගේම මව්වරුන්ට, පියවරුන්ට, කුඩා දරු දරියන්ට විශේෂයෙන් ආදරයෙන් ප්‍රේමයෙන් යුතුව මම කියනවා, මස් මාංශ අනුභව කරන්න එපා. යහපත්ව පුළුවන් තරම් යහපත් දේ කරමින් තම තමන්ගේ ආගම අනුකූලව ඒ පන්සිල් රකිමින්, ඒ වගේම විවිධ ආගම්වල යහපත් පැවැත්මින් විශේෂයෙන් මේ කාලය තුළ තාම බැරරුම් කාලයක් ඉදිරියට එනවා. මේ කාලය තුළ ඒ මස් මාංශ වැළඳීමෙන්, මස් මාංශ කෑමෙන් වළකින්න අපිට යහපත් අනාගතයක් මේ භූමියට ලබා ගන්න අපිට පුළුවන්. හැබැයි අපි මේ වෙනුවෙන් කැප වෙන්න ඕන. අපි කැප වුණේ නැත්නම් අපි හිතන්නා වූ ඒ යහපත් අනාගතය අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේකේ පළවෙනි පියවරක් විදිහට ඔබ සියලු දෙනා මස් මාංශ අනුභවයෙන් වළකින්න කියන එකත් මේ පණිවිඩය හැකිතාක් ප්‍රචාරය කරන නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.